ඒ අපත් සමගින් ඇතිකරගත් බැඳියාව තවදුරටත් පවත්වා ගනිමින් ඔබේ සිත් සතන් දහම් දැනුමින් පෝෂණය කරගන්නට අපිත් එකතුයි කියලා. අප ජීවිතය හමදාමත් ගත වන්න එකම විදිහකට නෙවෙයි. අපට ජීවිතය විධ ගැටලූ අභියෝග හැහැපි මේ දේවල්වලට මූුණ දෙන්න සේතවරවා හැබැයි ඒ දේවල්වලින් අපි ලබාගන්න ඒ අත්දැකීම් තමයි අපේ ජීවිතයටට පන්හරයක්ය එකතුරන්න ඒ විතරක් නෙවෙයි ඒ අදැකීම් හස්සේ තමයි අපේ ජීවිතය සාර්ථකත්වය අසාර්ථකත්තය බවට පත්වෙන්නේ ඉතින් අදදවස්සදි අපි සූතනමව විශෂමතරුණු අපට මූන දෙන සිර්ත වන ගැටලු පිළිඳ කතා භාකරන්න ඒවකම ඒ ගැටලුවලට නිවැරදි විසදු නලාගන්න කොම. කියලා නිවැරදි වික්ට හයක් කරන්නටත් අද දවසේද අපි සෝදාන. ඕ චතඔ කිවවා ආකාරයටම අපි බොෝවෙලාවට ප්‍රශ්නවට ගැටලුවට මුහුණ දෙනසිෙද්ද වනවා. බොෝ වෙලාවට අපි අපේ ප්‍රශ්න තනිව විසඳගන්න උත්සාහ කරනවා. අපි ව තනිව බෙඳදදාරාගන්න උත්සාහ කරන මහර අවස්ථාවලදි අපේ ප්‍රශ්න වලට අපි ඇසූපිරෝ තැන්නති අයගෙන් අනුශාසනා ලබාගන්නටත් පෙළබෙනවා. අපි අද දවසේදත් සෝදානම් ඔබේ හිතට පැනගෙන ගැටලු වලට අප මෙහණින් වහන්සේෙන් බුදු දහමඇ සුරින් දේශනා ලාගැන්නට. වාාතිවා අපි හැම කරෙක්ටම තරුණවිට ආට පස මෙහිත් කොඩක් විසිරෙනවා. එතින් නෙනිසාවෙන් අපේ හිත් කොඩක් පැතිවට ඇැ නිසා අපිට හොගක් ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්නනා අපිට ගෙදර දොරයේදී අප දෙමෝපියන් සග කාලය ගතකරද්දි සහෝදර සහෝදරියන් සමඟ එළගේම ජාති හිතමිත්‍රාදී මේ හම කෙනෙක්කම. ඒ තරක්නම අප රජකාරන ස්ථානයේ දී අපිට හිතට හුගක් දෙවල් දැනෙන්න්න පුුවන්. හැබයි මේ හැම දෙයක්ම හරියාකාරව අවබෝධ කරගෙන ඒ සඳහා නිසි විසුදුම් ොයාගතොත් අපිට මේ ජීවිතයේ සාර්ථක කරගන්නටුවත්. තරුණ සිතට ජවය ලබා දෙන්නනත් එෙක්ක ඒ අවවාද අනුශවාසන ලබාදීමත් අපි මේ හෝරාවේදී ඔබ වෙනුවෙන්ම සිදුකනවවා. එතින් අදත් අපි ඒගේ අපට තිබ තරුණ හිත්වල්ට තිබෙන බොෝද පිළිබඳව අපි මහිනිින්න් වහන්සේගේෙන් අවවාදුක දෙෙස් ලබාගන්ට සූධාරමයින්වා. ඒ න අවසර මෙහැණින් වහන්සේ වසරක් ආරම්වේදී හමුවන පළමු පුහෝයදිනය නිසාම මට හිතන ඔබහන්සේ විමසන්නට කෙලා දැන් අවරුද්ධ පටන්ගත්ත ගමන් සමහර අවුරද වෙන අපේ ජීවිතයේ ඒ අවරුද්ධට විතරක් අපට මුහුණ දෙන්නට සිදුව අභියෝග. අපි හිතම විභාගයක් වෙන්න පුළුවන් අපස සාමාන්‍ය පෙළවෙන්න පුළන් උසස් පෙළ ශිෂ්ත්ව විභාගේ මනැතම් මේ අවරුද්ධේ විවාහ වෙන්න තියෙන නැතම් මේ අවරුද්ධ ම රැකියාවක්. ගල යුතුමයි අනිවාරයමනැතම් මම ගයක් හදා ගන්න ඕනේ. න්න ඔයගේ සහහා අවුරුද්ුවෙනවා ඒ අවරුද්ධය අපිවිසින් කළ යුතුමයි කියල අපට ඉස්ට්ට කරගන්නට සිද්ධ වෙන අභියෝග. මෙන්න මේ වගේ දේවල්වලදී. අපි කොහොමද වසරක් ආරම්භයේදීම ධර්මානුකූලව මේ අභියෝග ජයගන්නට අපි හිත හදාගන්න ඕන අප මෙහෙණින් වහන්සේ. ඕ දිනු සදුව සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප මේ නරඹන සියලු ලෝකවා සියලු දෙනාටත් මේ සඳහා උරදී කටයුතු කරන සියලු දෙනාටත් උදවුණු දෙදස් විසියක නවවසර සතුටිම්පිරි නවවසරක් වේවා කියලා මම පළමයම ප්‍රාත්ථනා කරනවා. පළමය අපේ දිනුසාදුව හොඳ ප්‍රශ්නයක් මට මතු කරලා පෙන්නවා. අභියෝග කියන්නේ පුතේ අපි ජීවිතේ උපතේසිට මරණය දක්වාම නොයක් අභියෝගයෙන. ඉතින් උපතේසිට මරණය දක්වා මේ අභියෝගත් එක්ක තමයි අපි ගර්මන් කරන්නේ. අභියෝග කියන්නේ අපිට මතුවෙන ගැටලු ප්‍රශ්න මේවට අපි විසඳුන් හරියාකාර හොයා ගත්තේ නැතිවුණොත් අපි නොයෙකුත් කරදරබාධකවලට මූුණ දෙන්න සිද්ධ වෙන. දෙනුශදුව මතක් කරා වගේ අපි බලමු දැන් මේ සැරේ. සාමාන්‍ය පෙළ ලියන්න හිටපු අපේ දරුවෝ දැන් මාර්ත්තු පලවෙනි ද සාමාන්‍ය පෙළ විභහගයට පෙනී සිටිනවා. එතකොට දරුවන්ට ඒක ලොකු අභියෝගයක්. යොකට ඉගැනීම අභියෝගයක්, විභහගේට මූුණ දෙන එක අභියෝගයක් රැකියාව අභියෝගයක්, විවාහයේ අභියෝගයක් ඔබ කිව්වා වගේ ඒවගේම ආර්ථික අපහසුතා අභියෝග, ඒවගේම තමයි අපි ස්ථාන මාරුවීමක් සිද්ධ වුණොත් ඒකත් අභියෝග මේ ආදී වසයෙන් අපේ අබියෝග එකතු කොරතු අපේ උසට අභියෝග අපිට තියෙනවා. තින් අපි මේ එකෙක්ෙන අ එකෙක්ෙන මූුණ දෙන විදිය දැන්. මම එකම අභියෝගයට මේ දරුවෝ. පත් දෙනත් මමත් එකම අභියෝගෙකට මොහුණ දෙන ආකාරය වෙනස් වෙනවා. එකම අභියෝගය වනත් ඒ අභියෝගය එකෙක් කෙනගේ අපේ ඒ මානසික සුවතාවය නිසාමානතික ශක්තින් මත විසඳන ආකාරය වෙනස් වෙනවා. එකොට දැන් ඉගෙනගන්න ළමෙ අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ දරුවෙක්. මේ විභාගේ නැමති අභියෝගයට මුහුණ දෙන්න ඕනේ මම සරලව මතක්කරොත් අපිට මේ සියලූ අභියෝගොලට උදාහරණ සපයන්න අපහසු කාල සීමාවත් සමඟ. එතකොට ඉගෙනගන්න සාමාන්‍ය පළ ළමේ කනිවාරෙන්ම මේ වෙනකොට අවුරුදු එකොලහක් තමන් ඉගෙනගත්ත දේවල් අඩුගානය අවුරුද්දක් තුළදීවත් ඒවා ගොුණු කරගන්න ඕනේ. ඒ අභියෝගයේ ජයගණ්ඩ නං ඉගනීම නැමැති ඒ අභියෝගයට අපි දැන්. විෂයන් අවයක් තියෙනවා මේ විෂයන් නවය අමාරුම විෂය අපිට දැන් විද්‍යාව ගනිතය වගේ දේවල්ලොලට අපි මේවා දෙතුම් පාරක් අමාරු ප්‍රශ්්‍ර ලියලා කියලා මේවා සකස් කර ගන්නඩ ඕනේ ගොුණු කරගන්න ඕනේ. එතකොට මේ අභියෝග ජයගන්න කම්මැලි වෙලා බැහැ අලස වෙලා බැහැ හීනමානය තිබිලා බැහැ. ඉවසීම තියෙන් ඕනේ. කාරුණික බවතියෙන් ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාව තියෙන් ඕනේ. ඇහුන් කන්දීමේ ශක්තිය තියෙන් ඕනේ මේ වගේ කාරණට මුසු වෙනකොටයි. ඒ වගේම උට්ටහන වීරිය තියෙන් ඩ ඕනේ. උත්්ටානවීරයේ අධිෂ්ඨානය කැපවීම, ඉවසීම දරා ගැනීමේ හැකියාව කියන මෙන්න මෙව්වා මත විභාගයට මූුණ දෙන්න. ලළුවන් වෙන විභාගේ ජයගන්න පුළුවන් වෙනවා කිසිම අපහසු තාවයක් නැතුව ත සමහර දරුවකුට විභාගේ අභියෝගයක් වනාට තව කෙනෙකුට විභාගේ අභියෝගයක් නොවෙන්ඩ පුුවන් මොකොද ඒයා එදින දා වැඩ අද දවස තියෙන පාඩම් අද දෙ අද ඒ සටහන කියවලා පොඩි කෙටි සටහන් හදාගෙන එයා ඒකට සූ දානන් වෙනවා. එතකොට එයාට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හුඟත් වෙලාවකට මේ අභියෝගොට මුහුණ දෙන්නේ ඉගෙන ගන්න දරුවෝ මම අත්දැකීම එම කියනවා කම්මැලිකම. අලසකම තීන මිද්දය. ද්ච කුක්කුච්චේ. කොට හින මානේ මේ මෙව්වත් එක්ක අදනෙමේ හට කියන මෙන්න මේවත් එක්ක දරුවෝ ආ පස්සට යනවා. තමන් හිතන්න ෑ තමන් මේ අද දවස කරන්න තියෙනදේ අද දවසය නිමකළොත් හෙට අපිට ඒ අභියෝග ජයගන්න පුළුවන්. ඒගේම තමයි අපි කියමුතේ මේ කල්ලෙ කොරණ වදුරත් එෙක් ම තව එක උදාහරණයක් ගන්නවා. අපි කියමු ව්‍යාපාරයේ බිඳ වැටු නහුඟක් මහාපරිමාණයෙන් ව්‍යාපාරයක් කරපු කෙනෙකුට මේ කොරෝණ වුවදුරත් එෙක් ව්‍යාපාරය බිඳවැටිලා ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවා. එතකුට මේ ආර්ථික අපහසුතාවලට අපි මුහුණද එදා අපි අත දිගහැරලා. වම වමතින් දෙෙනවා දකුණට නොදැනෙන්ට විය දංකරනවා. දකුණෙන් විය දංකරන, මතට නොදැනෙන්ට. මේ විතියට අපි අත දිගෑරලම්ම කියලවානි කතාටත් මම අත දිගෑරලා විය දංකර. හැබැයි එදා අත දිගෑරලා විය දංකරා. අද වෙනකොට අපිට අත දිගරලා වියදන් කරන්න බෑ තමන් කල්පනා කරගන්නනේ තමන්ට එදින දා එ වියසනත් එෙක්ක හැමදාම අපට සුභවෙන්නන හැමදාම අසුභවෙන්නෙත්න ඒ එන ප්‍රශ්නත් එෙක් අපි මෝනදෙන්ට හුරුවෙන්ඩෝනේ දැම් මේ තියෙන වකවානුවත්ක මේ තියන උවදුරත් එෙක්ක අරපිරිමැස්මිං කැපවීමෙන් ඒ වගේ බොහොම කල්පනාවිං කරන්න ඕනේ තමන්ගේ සඒවකින්ට පඩිනඩි දෙවන්න ඕන ඒගේ දවලුත් තියෙනති මෙන්න මේ විදිහට කැපවීම අධිෂ්ඨානය කියන මේ කාරණ කරුණු කාරණත් එක ධර්මයට අනුව උත්සාහය උනන්දුව කියන කාරණත්යක් අපිට අභියෝග ජයගන්න පුළුවන්කම තියෙන බව සඳහන් කරන්න ඕනේ. ඒමයි. අවසරයි මෙහන් වහස බොහොම ප්‍රායෝගික කාරණාවක් ඇසරෙන් මට අහංගතුන පශ්න කහිෙපයක් අප පිළිතුර තනිකට ගොුණු කරගනිවා. තමයි අප මේ බෞද්ධජනතාව බොහෝවිට පුර්දු පුහුණ ලයින්න නිතර පන්සල් නොගයාට, ගෙදර බුද්ධ පූජාව නොපයවොත්තුවාට පිරිත්ත්‍රවණය කරන්නට. මොකද රූප හහිනිසාහ ගුවන් දිලියේ නිරන්තරය මේ කට යුත්ත සිද්ධ වෙන නිසාමේ. මගේ ප්‍රශ්නය වෙන්නේ. මේ ආකාරයෙන් පිරිත් ශ්‍රවණය කිරීම පමණක් කෙනෙක්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් වවා දෙමනඇතිනම් පිරිත් සජජායනා කිරීම කළ යුතුදමොකද අපි දකින බෝධනක් හාරථනාශිව ගිහිල්ලා පිරිත් සධජායනා කරන අපි දැළ යෙනවා සමහර නිසේ දිව මේ කටයුත්ත කරනවා. මෙහි නිසි ප්‍රතිඵල හෝ ආනිශංස ලැබීමට ශ්‍රවණය කිරීම පමණක් ප්‍රමාණවදද අර්ථය දැන ගැනීම අනිවාර්යට. හ මුදිස පුතාල් හැමෝටම තියෙන ප්‍රශ්නයක් අපි ුත්තුවයි ප්‍රශ්නය ීමමසනවා. ඇත්තටම පිරිත කියන්නේ ආක් පිරිත් කියන එක පරිත්තාාවන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ පිරිට ආරක්ෂාවක් සහ සත්‍ය අත්‍රියාව. එතකොට අපි දන්නවා පියෝයිට ඉස්සරත්තුවය රතන සූත්තරය ගැන සඳහන් කර පිරි අහන එකත් පුුණ්‍යයක් ක්‍රියාව පිරිත් ඇහීමෙනුත් අපේ චිත්ත සන්තානයේ සද්ධාව උපදිනවා. තමන්ගේ තමන් සජ්්‍යායනා කිරීමෙනුත් පිනක් සිද්ධ වෙනවා. ඒකනුත් අපිට ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා. ඒ වගේමද තමන් මේක තේරුම දැනගෙන. පිරිත තේරුම දැනගෙන පරිසීරණය කරනවාන්නං අහනවටත් වඩා කියනවටත් වඩා විශාල ශක්තියක් බලයක්, ඒ තුළින් අපට ලබාගන්න පුළුවනි. මම හොඳ උදාහරණයක් මේ වෙලාව අපි කවුරුද්දන්නව කරනීමම මෙ එත සූත්තරය. ඇතට කරනීම මෙත සූත්තරය අපි තේරුම දන්නේ නෑ කියලා ඒ නොසලකා හැරිය අපිට ලොක අලාභයක් සිද්ධව නමකද පිරිත තේරුම දන්න ඇති වනාට පිරිත ඇසීමෙන් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ලොක සත්‍යයක් ක්‍රියාවක්ත් තේරුන් ඇති වුණත් අම්මැති කෙනෙකුට කියන්න පුළුවනේ අනේ මේ බුදුහාමුදුරුව දේශනා කරපු කරනයම මෙත්ත සූත්‍රය යම්ගුණයක් තියෙනවනම් ඒ ගුණ සත්‍යයනං ඒ සත්‍යානු බව බලයෙන් මගේ කරදර ප්‍රශ්න දුරුවේවා. අපි තේරුව දන්නන හැබැයි කෙනෙකුට ප්‍රාත්ථනා කරලා ඒ යානි සංසේ ලබාගන්න පුලුව ඒවගේම අහලා තමන්ගේ තමන් ඒ සධ්‍යායනා කරලා කියන්න පුන ඒ වගේම තමයි. තමන්ම සජ්්‍යායනා කරලා, තේරුම දැනගෙන අති මේ විශ්වයට පුතේ එකතු වෙන්න මේ පිරිත්ත හඬ විශ්වයට මොකද අදෘශමාන බලවේග මේ පිරිත් ආනවා මේ අහලා අපිට අහිතවත් තින්නාය හිතවත් කරගෙන අනේ මේ ඇත්ත බොහොම හොඳදා අය මේ බුදු හාන්ද්‍රෝදේශනාකරු පිරි සජ්්‍යායනා කරනවා. පිරිශ්‍රවණය කරනවා. ඉතින් මේ අයට යහපතක්වෙන් නොට කරදර කරන්න හොඳ නෑ කියලා අදෘෂමානය නොපනෙන බලවේග මේ පිරිතේ හඬ යන්න මේ විශ්වයට. මේ විශ්වයෙන් අපි ආරක්‍ෂාවනා පිරිතේ. අර ඒ දැනගත්තේ නැති වුණත් ඒගේ පිරිත අපිට හිතවත් අයි ඉන්නවන දෙවිදේතාව බොහෝ හිතවත්තයි ඒ ඇගේ ආකර්ෂණය අපිට ගොඩක් වැඩි වෙනවමකද ඇහීමෙන් පිශ්‍රවණය කිරීමෙන් තේරුම දැනගෙන පිරිසජජායනා කිරීමෙන් විශාල වසයෙන් අපට පිරිතෙන් බොහෝ උපකාර කරගෙන අපේ ජීවිත ශක්තිමත් කරගන්න පුළුවන් මම පුංචි උදාහන කර ද මේ දවස්වල මේ කොරෝණ වුවදුරෙන් බේරෙන්ඩ ප්‍රතිශක්ති කරණය වැඩිවෙන්ඩ එන්න තක් නිස්පාධනය කල්ලා තියෙන මේකෙන් මොකක්ද කරන්නේ මේ එ අතෙන් කරන්නේ මේ එන්නට දීලා මේ සරීරයේ ප්‍රතිශක්ති කරණය වැඩි කරන්න තමයි පුතා මේ එ අත පාවිච්චි කරන්නේ. ඒ මේ සරීරයේ ශක්තිමත් කරලා මේ රෝගයට මූුණ දෙන්න හැබැයි පිරිතෙන් කරන්නේ මානසික ශක්තියක්. එතකොට මේ එන්න අතෙන් ලැබෙන ශක්තියට වඩා බලයක් අපිට මේ පිරිත් ඇසීමෙන් පිරිශ්‍රවනය කිරීමෙන් පිරි සජ්්‍යායනා කිරීමෙන් අපේ මානසික ශත්්‍යය වර්ධනය කරගෙන මේ රෝගයට මුහුණ දුන්නු කෙනාට පුළුවන්. පිරිත තුළින් තමන්ගේ ආධ්‍යාත්මය සැපවත් කරගෙන මානසි චිත්ත ශක්තියක් වර්ධනය කරගන මේ රෝගෙන් ඉක්මනින් සුවපත් වෙන්න දිං එක නිසා බොහෝ දෙනා ඇත්තට මේ රෝගයේ වැලදිලා තියන්න මටේප. මගේම යාළුවෙකුටත් දන්න කීප දෙනෙක් බයට මේ රෝගෙට බයවෙලා බොහෝ දෙනෙක් කායික වසයෙන්. මේ රෝගෙන් පෙලෙනවයි නිසා. පිරිත මේ වගේ කාලෙකට මානසික ශක්තියක් උදාකර ගඩ. බොහෝම අෞෂ දෙයක් කියලා මට මතක් කරන්න පුළුවනි. ඒ අවසරයි අපේ මෑණය. නොදැනවත්ම වසරක් ගවය තව අලුත් වසරක් කඋදා වෙලාදෙනවා ඉතින් අරු අවරුද කඋද වෙනකොට අප හිතර අලුත්තාද හස් නැවම් බලාපුොරොත්තු වෙන කරුණමයක් නවේ අපි හැෝගම සිත්තලේගේදවල් ලැතිවෙනවා අපි පසුගිය වසර ප්‍රාර්ථනා කරයි වසර සුභවෙන්න කියලා හැබැයි අපි නොසිතූ නොවිරූ විදිහයට අපට කොරණමසංගතයට මුහුණ දෙන්න සිත්තවනා මේ වසංගත තත්වේ හේතන් මුළු ලෝක පුරාම වෙසෙන සමස්ත ජනතාවම පීඩාවට පත් වනා ඉතින් මේ වසරරම්බේදී අපි ප්‍රාර්ථනාකක් මේ වසර සුභවෙන්න කියලා ඉතින් අප මෑනි මේ අප ප්‍රාර්ථනාවල තියෙන ශක්තිය කොයි වගේ විශේෂය මේ බුදුදහම පාර්ථන හෝ අධිෂ්ඨානවල තියන ශක්තිය පිළිබඳ කොයි විදිහරද විග්ා කලා තියෙන. ඕඒ බොහොම වටිනා ප්‍රශ්නයක් ඇත්තට බුදු ද හමේ ප්‍රාර්ථනා පිදැන් හැමෝම දැම් මලක් පහනක් පූජල දානයක්. ද අපි ප්‍රාත්ථනා කරනවා ඉමිනාපුං්්‍යකම්මන කියලා අපි ප්‍රාත්තනා කරන මම් මේ කරපු පුුණන්නේේ ශක්තිය හේතු කරගෙන හොඳ සත්පුරුස කල්්‍යාන මිත්‍රයන් අපේ ඇසුරට ලැබේවා බාලාඥාන පව්කරණ අයගෙන් අපි ඇත්්‍රලා යහපත් කල්්‍යාන මිත්‍රයන් සමඟ අපි වැඩ කරන්නට ශක්තිය ලැබෙන අපි ප්‍රාත්ථනා කරනවා. එතකොට මේ ප්‍රාත්තනා ඉස්ෂ්ටවෙන්නත් පුතේ නිකම්ම නිකං අපි ඉඳගෙන ඇදක්කුඩට වෙලා උදේ හවහාපි මට මේ දේ ලැබෙන්ඩ එහෙම කියලා ප්‍රාත්ථනා කරාට අපි ඉල්ලන ප්‍රාත්ථන ලැබෙන්න්නෙත් නැ සම්පූර්ණ වෙන්නෙත්න ප්‍රාත්ථනා හොඳ දෙයක් ප්‍රාත්ථනාවක් කියන්නේ. යහපත් ප්‍රාත්ථනා තමයි බුදුදහමට අනුව ඉෂ්ට වෙන්නේ. අපි කාටහරි මේ ප්‍රාත්ථනාවල පැත්තක් තියෙනවන කාටහරි මෙයාට නරකක් වේවා නපුරක් වේවා කියලා අපි ප්‍රාත්ථනා කරාට අපිත් වැරදිනං ඒ ප්‍රාත්තන ආපිට තමන්ටම. ඉ හැබැයි අපි හොඳනම් අපි අනිත්තයට යහපත කරන වන්නම්. ඒතකොට තමම් පුුණ්්‍ය කට යුතුවල යදෙනවන්නම්. ඒ කරන ප්‍රාත්ථනා හරිම ප්‍රබලයි ඒ ප්‍රාත්ථනාවල ශක්තිය අපිට මෙලොවදීම මේ ජීවිතේම උදාකර ගණඩ පුළුවන් ප්‍රාත්තනාව යහපත් වෙන්ඩෝනේ නිකම් ප්‍රාත්ථනා කළබ යම්කිති දෙයක් කරලා තියෙන් ඩෝනේ. පින්කමක් කර අපිට ප්‍රාත්ථනා කරඩ පුළුවන්. ඒවගේ කියෙනෙකුට උදවක් උපකාරලා ප්‍රාත්ථනා කරන්න පුළුවන්. සර කෙනෙකුට පිහිට වෙලා පාත්තනක තුක මේ පාත්තනා කියන එක නොය කුත්තාකාරෙන් බොහෝ අවස්ථාවලදී අපි නිටන් තරේම බෞද්ධ වසේ මේ ප්‍රාර්ථනා සිද්ධ කරනවතික නිසා මේ වසරි චතුරය දුව කිව්ගේ හැමෝම යහප. මේ රට මුළු ලෝකෙම මේ වුවදුරින්දුරුවේවා කියලා අපේ චිත්ත සන්තානයේ බොහොම පිරිසිදුව අපි කරන ප්‍රාත්ථනාවල ප්‍රතිඵල වෙන්නත් පුළුවන් මේ බෙත්තේත් ලැබෙනවා පිරිතෙන්ගුණ ලැබෙනව නොයෙකුත් විදිහට අපිට මේ විදිහට මූුණ දෙන්න ඉන්ඩ ැිලා තියෙන්නේෙත් අපේ යහපත් ප්‍රාත්ථනා නිසාවෙන්න පුලුවනිය නිසා හොඳ සිතුවිල්ලෙන් කරන කියන හොඳ ප්‍රාත්තනා සපල වෙන බවයි මට කියන්න. ම අවසර හ වහන්ස අපි සාමාන්‍ය කතතා බහහිද ඇහිල තියෙන අපට ඕනෑ තරම් ඉවසලවසල බරි තැන තම ඉවසය යුතුම තැන කියන කරන්නේ හැබැි හෝවෙලාට ටිවසන්නේ නැත්තත් එවැනි අවස්ථාවල. අපිට ඕන රම් මිතුරන් කියල ඇති ඉවසීමේ සීමාව පැනලා තියන්නේ කියෙනකාරණයත්තටම මෙහැන් වහන්ස ඉවසීමට සීමාවක් තිබිය යුතුයිද. ඉවසේ සීමාව කියන්නේ මුක්ද කෙනකාරණය දැ ගන්න කමට හ අපි කාත් ඕන එකක් මටද ඔබලබි මේෂ් මුල ලෝකම ජීවත්වෙන මනුස්යින්ට අවශ්‍ය කරන දෙයක් තමයි ඉවසීම බුදුරජාණන් වහන්සේගේ අපි දන්නවා දස පාරමිතා දත පාරමිතාවල ඔය ඉවසීම ශාන්තිවාධීජාතකය ශාන්තිපාරමිතාව කියනවා ඉවසීම තියන තුරන්දැ අපිට කියන ඉවසීමෙන් සැනසීම ලැබේ. බලන්න්න ඒ පාටය පොඩ්ඩක් පුතා අපි විග්‍රහ කළ ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසුවේ නැත්තන් එතකොට අපිට අසතුට අසන්තෝසය දුකකරදර විපත්වලට. මුහුණ දෙන්න සිද්ධ වෙනවා එතකොට මේ ඉවසීම දෙෙන් ආහලාතියන මේ ඉවසන ධනාර් උපයුධයට ජයකොඩතකොට රජකෙනෙකුට යුද්ධයෙන් ජයගණඩවත්ෑ ඉවසන් ඇැතුව. ඉවසීම කියන ඉතාමත් ප්‍රබල අෞෂදයක්. ඉවසීම අපි සතුව තියෙන්ට බොන බුදුරජන් වහන්සේ ශාන්තිවාති ජාතිකයගෙන පුංචි දේවල් වලින් ඉවසනිීම පටන් අරං පොඩි පොඩි සුළු සුළු රිදිීංවලින් ඉවසලා ඉවසලා අන්තිමට මේ අවයව වෙන් කරන කොඩත් ඉවසවාලු එතකොට දැම් ඉවසීමේ සීමාවක් නෑපුතා. ඉවසලා ඉවසලා ඉවසල්ලා, ඉවසන්ඩ බැරිම තැන ඉවසුවොත් තමයි පුතේ අපට ඉවසීමෙන් ජයගත්තා වෙන්නේ. අපි අවශ්‍ය වෙන්නම අද ඉවසනවා අද ඉවසනවා අපට ඉවසන්ඩ බෑ හැබැයි ඉවසන්ඩ බෑදැන්න්තිම තැනට අපි පත්වෙලා ඉන්නවා ඒ පත්වීම තුළින් අපේ එක්කෝ දෙන්නගෙන් එක් කෙනෙක් මරණයට පත්තෙන්ටත් පුළුවන් නෑ මම මේක ඉවසනවා කියලා එතැනදි තමයි ඉවසන්ඩෝනේ ඉවසීමේ වැදගත්කම තියෙන එතන ඒ නිසා අතින් අද සමාජයේ බොහෝවිට කෙනෙකුට හිතන්ඩ පුළුවන් කෙනෙක් ඉවසලා නිශ්ශබ්දව ඉන්නකොට ඒක නිකං මහා අ මදි පුංචික මක් කියලා.ඒකොට අපි ඉවසලා ඉවසලා නිශ්ශබ්දව ඉන්න තරමට හිත නනෑ මත් නිකන් නිකමක් කියලා හිතයින මට නිකන් සමාජයේ මොනවත් දන්න ඇති කෙනෙක් කියලා හිතයින්න කියලා. අපිත් අපිට යම්කිති පතිවිරෝධයනකොට ඒකට පතිචාර දක්වාන්න්න එන බුදුරජාණන් වහන්ස කවදාකවක්. ප්‍රති චරදක්න්න කියන බලන්නඩ බදුජණන්හන්සේට දෙව්දත්තර මේ කොච්චරන මහිරිහැර කරාද බුදුහාමුදුරුව කබදාකවත් පලිගණ්ඩ කියන වෛර කරන්න ගෙන එවවත් එක සටන් කරන්න කියන බොහොම කරුණාවෙන් බලාගෙනටතට ඉවසීම කියන අපේ තුල තිබිය යුතු හොඳ ුණාගේ පැවිදි ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේ සනාතථන බොහෝ ඒ ඉවසීම හගක් ගුණවත්කම පැවිදි ජීවිතය තුළ තියනවා ඉති අපි හුඟක් ඉවසන්ඩෝනේ ඔබදැන් අපිහිතමොක ඉවසීම පුරුදු කරඩෝනේ ලොකු කෙන ඉස්සරේලා දැන් ආයතනක න ආයතනේ. ප්‍රධානයා ඉව සන්ඩෝනේ එතකොට ේ එයා යටත ඉන්න අයගෙන් මේ පුංචි පුංචි අඩුපාඩුවක් වුණට එයා හිතන්්ඩෝනේ අනේ මන් තරම් මෙයාගේ සිතීමේ හැකියාවන මම තරම් මෙයාට උගත්කමක් නෑ මම තරම් මෙයායට අත්දැකින්න ඒ නිසාන මේ පුංචි අයත් එක් ම මොකොට ැක්පෙන්නේ කියල මේ පුංචියයට අපි අ ඉහල තනතුරු තියෙනයි පොඩි අයිද හැබලා අනු කම්පා කරන්න ඕනේ පුංචි අයගේ වැරද්ද දැක්කහම අඩිහප්පලා අපි ඉහල පුටුව ඉන්න කෙනා කතාකරොත් හැසිරුුණොත් ඒගේ ප්‍රති රූපටත් ඒක හොඳනෑ ගෙද අම්ම දරුවන් ගැන ඉවසන්දෝන ඉතින් අම්ම කල්පනා කරන්න නේ දෙමව්පියෝ අනේ මේ පුංචි වයසලමයි මේ ගොල්ලන්ගේ වයස හැටි ඒ නිසා මේ ඉවසලා මේ දරුවන් දිහා කරුණාවෙන් බලන්නන ගුරුවරෙ වුණත් ගුරුවරු මේ දරුවන්ගේ මේ වයස් කාල සීමාව මේ පුංචි ලද බොනඳ වයස තරුණ වයස. එතකොට ඒවා ඉවසන්න තුව ප්‍රතිචාර දක් අනීමම ගුරුවරුත් අසරන වෙන ගුරුවරුත් තමාරුව වැටන ඒ නිසා ඉවසීම ඉහල තැන ඉඳල ප්‍රගුණ කරනකොට පොඩි අයත් අනේ අප අම්මා අපේ ගුරුවරු අපේ ඒ ආ එත නේපධානිය අපි ගැන අනු කම්පාක්න අපේ ඇති අඩු පහදුව පොඩිගෙනෙක්කතින් සිද්ද වුණත් ඒයාගේ තියන ඉවසීම නිසා මේ කරදර අගම කරගඩ පුළුවන් වෙන එනිසා ඉවසීමට සීමාවක් නෑ. අපි නිහතමානී වඩෝන ඉහත ඉවසීමේ ගුණය අනිවාර්රයෙන් ප්‍රගුණ කළ යුතුයි ඉවසීමෙන් තමයි සැනසීම ලැබෙන රජ කරන්න ද පවුල් අවුල්වෙනවා ත්ම රැකයා අවුල්වෙනවා විවාහයේ අවුල්වෙනවා ඉවසීමේ සීමාවක් නැති නිසමේ පුළුවන් තරන් ඉවසීමතුනි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් සමාජ ජීවිතයක් ආයතනය ලස්සනට ගෙනියන්න්න පුළුවන් බොහෝම ප්‍රියසිීලී ලෙසෙල්ස ඉවසීම මේ වර්ෂය දෙදස් විසිය එකේ වර්සය පුංචි පුංචි අපේ අලුපාඩු තියනෙවවා හදාගෙන ලොකු කුඩා අපි හැමෝම පාතිමාදුව මතක් කර වගේ ඉවසීමේ සීමාවක් නෑ සීමාව දකිඩ. යන්ඩපා පුළු පුළුවන් හැම මොහොතම ඉවසන්ඩ මේ ඉවසීම සීව මගේ ඉවරයි දැම්ට පැන්න මම දැම් කියල අපි කියන රතුකට පැන්න ගෙනයි තරුණ ලමයි කියනවා මටත් ඇැහෙනවා ති නිසා හැමෝට මපි ආරාධනා කන්න තරුණ දූ පුතුන් තමයි ගොඩක් මේ තරුණවස මෙල්ල කරන්න බැරිවයිසේ දරුවන්ට පාතිමාදුව මේ හපු ඉතාමත් විවසීමේ ප්‍රශ්නය හැමෝටම ප්‍රෝජනවත්වේවි කියලත් මම කල්පනා කරනවා ඒමර ව ඔවහන්සේ අපිට පැහැර කළ දුන්න මේ අපේ හෙත් මෙල්ල කරගන්න අපි කොහොමද කටයුතු කරන්න ඕන කියලා කොමත් අමසිට්ටික් අපූරත්වය පිච්ච දෙයාන්නන්ට ඇදිල යනවා අපි කවරුත් එහෙමයි. මම වගේ අප මේ සහෝදර සෞෝදරිය වගේ මේලා අපිත් එෙක් ඉන්න පිරිස.ඒගේම තමයි එමහනිින්න්වන්ස අපිටිකක් අූරුත්තය පිරුද දෙවලට තවුණ හිත් යොමු ව. ධර්මය පිළිබඳව කතා බා කරද්දි ඒ හා සම්බන්ධ වෙච්ච කාරණය පිළිබඳව මේ දිනව අපිට බෝ වෙලාවට මේ මාධ්‍ය ඔස්සේ සමාජ මාත්‍ය ජාලාවස්සය කතා පල්ලකෙන. මේ කාරණය තමයි මේ පුනර් බව. එමදත මේ යලි ඉපදීමක් ඇතිවීම. මේ කාරණය පිළිබඳව කර්මය හා සම්බන්ධව බෞද්ධ දර්ශනය තුළත් අපි කතා බහ කරනවා ඉගෙනගෙන තියෙන ඔබහන්සේලාගෙන් අවවාදේ පිළිබඳව ොරතුරු ලබාගෙනති පිෙනවා. මේ කාලේ වැඩි වශයෙන් කතා බහර ලක් කර මේ පුනර් බවය පිබඳලු උනන්දුව අක්ති වෙනවා. මොක් දැත්තට මේ පුුණර් භවය මේ කාර්ය මොකක්ද මේ පිළිබඳවම කැමතිය බහන්සේගේෙන් තොරතුර දැන ගන්නට. ඕ සජිත්තුතා මේ දසල බොහෝ විමසුල්පට ලක් වෙලා තියෙන ප්‍රශ්නයක් ඒ කාටත් නොඳයි ඇදැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලි ත්‍රිපිටගේ පුනර් භවය ගැන්න සඳහන් වෙනවා. පුනරුප්පත්තියක් ගැ නෙමයි පුනර් භවය ගැන. එ පුනර් භවය කියන්නේ පුතා දැන් මම දෙකමට මතක් කරල දෙන්නම් පුනරුප්පත්තිය කියන්නේ. මැරිීලා නැවත ඉපද දෙෙනව දැන් වෙනත් ආගංවොල මැරිලා නැවත ඒ පුද්ගලයම් ඉපදෙනවා කියලා කියනව එක අගම්මල කතා කරන. දැ බුදු දහමේ කියන්නේ පුනර් බවය කියන්නේ බව නැවත හට ගැනීමක් වන්න. එතකොට මේ පුනර් බවය කියන්නේ නාමරූප දෙකේ වෙන්වීමක්. මෙතකොට නාමයයි රූපයයි. තවත් විදිහකට කිව් ොත් නාම රූප කියනෙක දැන් අපි දන්න අනේ පංචස්කන්දය. එතකොට පංචස්කන්ධය රූප වේදනා සං්ඥා සංස්කාර විඤ්ඥාන කියලා. අපි දන්නව පංචස්කන්දය කොටත් පා. එතකොට රූපය දැන් අපි කියමුකදැ මැරුණ කියන්නේ කොම කක්ද දැන් පුතාලා හිතනවා දෑ සාමානයකනේ මැරුණ කිව්වාම අපිහිතන්නන හුස්ම ගණන්න බෙරු හුස්ම නතර වුණ මෙන්න මැරුණ කියලා. මැරුණ කියන්නේ මේ නාම රූප දෙකේ වෙන්වීම. එතකොට දැන් යම් කිසි නාට සිතනව දැ මේ ශරීරේ දැන්. වයසට ගිහි අපිකිම අවුදු අසුවක කෙනෙ. එතොට මේ අවුදු අසුව කෙනගේ මේ ශරීරයේ දැන් දුරුවලයි. මේ රූපය දුරුවලයි මේ රූපය ඇසුරු ගණඩ බෑ මේ රූපයේ තවත් අපි ඉඳීමෙන් වැඩක් නෑ ම මේ සරල උදාහරණයක්ක තාට ගැන. එතකොට මේ රූපයෙන් අපිට වැඩක් නෑ කියලා මේ රූපය දාලා නාමය යනවා. ඒ කියන්නේ රූපය තමයි අපි අර පෙට්ටියට දාලා වහන්නේ මැරුණ කියලා රූපය ඉතින් අපි ඒක බදාගෙන අඩනවා වැලපෙනවා මගේ. ම්ම මගේ අත්තා නොයේ අපේ ඥාති සම්බන්ධතානු අප අර මිනිය පෙට්ටිය තියනක බදාගෙන අඩලග ඇලපිෙනවා. එතකොට රූපය මෙතැන තියෙද්ද නාමේන යන්නේ වේදන සං්ඥා සංස්කාර විඤ්ඥාන කියන කොටස් යනවා. මේ ගිහිල්ල අපිදැන් රැස්කරගෙනපු කර්ම ශක්තිීන් තියෙනනනිපුතා අප පෙරාත්ම අපේ දැන් කරන කුසල් ලකුසල් අපි තුළ තියනවා. එතකට මේ තෘෂ්ණාව අපි නිවන් දකිනට බැහැන ෘෂ්ාව නිවන් දකින්න තෘෂ්ණාව සයකරන්නම ඕනේ. එතකොට මේ තුෘෂ්නාව නිසා මෙතන දැ මේ රූපය දාල ගියා මෙතන රූපය මැරුුණ මේ රූපය තියෙන. සඥඥා සංස්කාර විඤ්ඥාන කියන එක වේදනා සංඥා සංස්කාරය ඉවත් වෙන. ඒක ගිහින් තවතැනක හටගන්නවා අර රැස්කරතින කුසල්ලකු සල්ලනුව මේ. තෘෂ්නාම නිසා යම් කිසි තැනක ගිහින් නැවත තව රූපයක් හටගන්නවා. එතකොට ඒ රූපයයට අර වේදනා සංඥා සංස්කාර විඤ්ඥාන කියන. නැවතත් අර නාමෙකුයි රූපයකු කරලා තියෙන කුසල් ලකුසල් අනුව මනුස්සෙක් එතන හටගන්නවා. ඒක තමයි ඉදැම් මේ පුනර් භවය කියන්න පු නැවත හට ගැනීමක්. තමයි පුුණර් භවය කියලා කියන්නේ. එතකට මේ ගෙනාපු අපේ මේ පංචස්කන්දය මෙතන රූපය දාලායනවා තෘෂ්ණාව නිසා පුද්ගලයා. ඒ ඒ කුසල් අකුසල්ලනුව නැවතත් රූපයක් නිර්මාණය කරලා රූපවේදනා සංඥා සංස්කාර කියල මේ කොටස් එකතු වෙන හැබැයි. පලවෙනි හිටපු අර හිටපු කෙනා නෙමෙයි බුදු දහමට අනුව නැවත හට ගැනීමක්. උනේ නැමැත වෙනත් රූපයක් තමා ඒ රූපෙනමහින්ද තම පුනර් බව කියලා කියන්නේ තේරුුණාද පුතාට ඒක මංහිතනවා අවබෝධයක් ඇතිවෙඩ ඇ ර එහෙමයි ඉතාම හොඳ අවබෝධයක් ඇති වුණා වහන්සේගේ ඒ පැහැදිලි කිරීම මත ඒ අන මට අපි අලිත් තරුණ සිතට බොදු සිලෙන් ඔබ මුණගැහැත්ති. ධර්මාචාරණී මනෝ උපදේශිකා ධම්මා සගමිත්තා අපේ මෙහැණින් වහන්සේ විමසන්නයට සූදානම් වෙන්න මෙහෙණින්න් වහන්සේ විරාමයට යන්නට මත්තෙන්. සජිත් වින් නැගූ පැනයකට ඔහන්සේ පිළිතුර දුන්නම පුුණර් භවය පිළි බඳව. අපි මේ භවේදී මේ ඉන්න රූපය අතහැර වෙනත් රූපයකට ඒ යන්නේ කොහොමද කියන කාරණාව ඔබහන්සේ පැහැදිලි කර එන්න ඒ ඔසේ මට ඔ වහන්සගේ නහන් හිතන අප මෙහණින්න් වහන්සේ අපි මියගේ අයට පින් දෙනවනේ මිය ගිහාම හත්දවසදාානය තුන් මාසේ ඔයාදී වශය නය අයව සිහිපත් කරලා අපි ඒ ඒ අයිව සිහිපත් කරන ඔයයායට පින් දෙනවා. එතකොට ඔය කියන කාරණත් එක්ක ඒ අයි කොහොමද පින් ගන්නේ එම පින් දෙන්න පින් දෙෙන නිවැරදික්‍රේ මොක්ද අපට පහදා දෙන්න. ඕ පුතා පිය හැමෝටම ද මියගිය අයට අපි බෞද්ධ වසයෙන් පින්දෙනවා අදතා අදනෙමේ ඇත අතීතය ඉන්දලා මේ මියගිය අයට පින්දීම සිද්ධ කරනවා යි දස පුුණ්‍ය ක්‍රියාවලත් තියෙනවානේ දානය සීලය එතකොට පින්දීම පින් අනුමෝදම්වීම මේ අදී වසයෙන් ධර්මදේශනා, ධර්මශ්‍රවනය මේ දස පුුණ්‍යයක් ක්‍රියාවල දක්පලා තියෙනවා. ඒ වගේ සිංහලෝවාද සූතරයෙත් ඔය මියගිය අයට. පිළිබඳව දක්වලා තියනවා. තොට මියගිය අයට පින් දෙෙන කියන්නේ අපේ දැ ය පරදත්ව ූපආද ජීවීන් කොටසක් වසේ මියගිය කෙනෙකු උපත්තිය ලබපුහාම ඒ අයට අපිට පින්දෙන්ට පුලුවනේ. දකට පින් අප ඒ ගොල්ලන්ට පින් මදි මනුෂයෙක් වෙලා උපත්තිය ලැබුව එයාටඒ පින අවශ්‍ය නැහැ. මොකද එයාට පින්කරගණඩ හැකියාව තියෙනවා. එතකොට පින්කරගණඩ බැරුව අසරණ වෙලා ඉන්න අය පුංචි ඔය ප්‍රේත භූත කොට්ටාස ඇවිල්ල අපින් පින් බලාපොරොත්තුව වෙනවා. එතකොට අපි දන්නවා. දැ අපිත් එක් අපේ ඉන්න දෙමව්පියෝ අප ආච්චිලා සියලා අපිත් එක්ක ජීවත් වෙලා ඉන්නකොට අපි එ අයට කෑමබීම ලෙඩට දුගට බේතේ වස්ත්‍ර ඔය නොයකුත් භෞතික සම්පත්වලින් සංග්‍රහ කරනවා. එතකොට මියගිය කෙනෙකුට වෙනත් ආගංලතින් ඔය කෑමබීම යාගහෝම කරලා පුද පූජාතියලා මියගිය අයගේ ආත්මය සුවපත්වෙන්ට කියලා එහෙම කරන ආගම්වල සමහරාය කරනවා. හැබැයි අපේ බුදු දහමටනුව මිය ගියායට. අපි කරන්නේ මානසිකවදැන්ගේ මියගිය අය කෙරෙහි අපිට බෞතික වසයෙන් සලකන්්ඩ බැහැමේ මානසික අපේ මානසික ශක්තිය. මියගියත් ඒගොල්ලො හ අපේ මේ මානසික බැඳී හරි ප්‍රබ ලයිපුතා නිකම්ම නිකන් නෙමයි මිය ගියායට පින් දෙෙන් ඒකේ අර්ථයක් තියෙනවා දන්නවනේ බිම්බිසාර රජතුමත් මියගිය ඥාතීන්ට එදා බුදුරජාණන් වහන්සේ පැන්වඩල මියගියායට ඉදම්මෝඥාතිී නං හෝති කියලා පැංවක් කරලා පින් දුන්න. එතකොට පිනෙෙන් පෝෂණය නොවූ අසරන වෙලා ඉන්න අයට දානයක් දීලා මහා සංගරත්මයට දන්දීලා අට පිරිකර පූජ කරලා ඒ පින් පැමිණවීමෙන් දුරුවල ආත්ම භාවවල සිටිනාය පින් අනුමෝදම් වෙලා නිකම්ම නිකං ඉවතට යන්නේ නෑහ. අපටත්තා ශිර්වාදකනම පින්දීම තුළින් උන්. ඒ අයට පින් දෙනකොට අපිත් ඒ අත් ආශිරවාධ කරන මට මතක්කෙන මේ වෙලව තිලෝකුට්ට සූත්තරේ බදුරජාන්වාස දේශනා කලා තියෙන මේ මිය ගියායි දැන් අපි තුහත් දවස තුන්මාස අෞුරුද්ධ ොයාදී වසය පින් දෙෙනවන පංගුව අපි මේ මිය ගියා දැන් අපට අල්ල කියන බොෝ දෙන්නේ කනේ මෙහි ඉින් වවහන්ස ආච්චි හීනෙන් දැක්ක සීය හහිනෙන් දැක්කා අම්ම හීනෙන් දැක්කක් මේ මිය ගියාය කියන අපි කියනයිඉති දානයක්දීලා ඒ අයට පින් පමුණවන්න. කකට නයදීල පිින් පමණොකවා මේ අති අය කියනවා අනේ අයි හීනෙන් පෙන්නුනනෑ කියමොකදේ. අපේ අර මානසික බැන්ඳීම. කද නිතක මිය පින්දීම කියන්නේ කළගුණ සැලකීමක්නෙ අපේ ආචි රසිියල අම්මතාත්තා වස්තුව රැස් කරලා ඒවා දාලා යනවා. අපි ඒ කාලබීල නැතින අහස්ටි කරන කොට ඒ අයත් ඒ තැන්වල ඉඳලා අඩු පහඩු ස්ථානවල පින් මදි අය සුසුම් හෙලනවඒගොල්ලො. ඒක අපිට අපේ ජීවිතයට වාසනාව ගෙනත් දෙන්න අහි තක් වෙන්නේ මොකදඒ අය හම්බ කරලා ගිය එව්ුවගින් පින් පෙත් දෙනකොට. අපේ ආචිසි අම්ම පරම්පරංගපු වස්තුව දේපල වියහියදංක ල පින්දීලියමිය ගියායට පරලවින් සංග්‍රහ කිරීම තුළින් ඒ අයගේ ආත්මභාවය සුවපත්වනා ඒ අපිට ආශිරවාද කරන අපි එයා ලට ආශිරවාද කරනකුට ඒ ඇය සතුටුවෙනවා අපටඒ එක විශා ආශිරවාදයක් බවට පත්වනය නිසා මිය ගිය අයට පින්දීම ඉතාමත් හොඳ ක්‍රියාවක් අපි කවුරුත් ඒ කළ ගුණ සැලකීමේ පුුණ්්‍ය කර්මය සිද්ධ කරන්නඩඕනේ දානාදී පින්කමක් සිද්ධ කරලා එහමයි. මන් වහන්සේ පින්දී මැසුරෙන්ම මගේ ලළඟ ප්‍රශ්නය හන්නට හිතුනා. ඒ තමයි සාමනයෙන් බුද්ධදශාව අප යහල තින කාරනාව තමයි කෙනෙකුට පින් පැස් කර ගැනීමේදයක් කිරීමට අවශ්‍ය නම් ආකාරතුනත් ගැන. එකක් තමුන් විසින්ම පින්කමක් සංවිධ හැනි කිරීම දෙවැනි කාරණාව කටයුත්තර දායකවීම තවැනි අවස්ථාව තමයි. පින් අනුමෝදන්වීම දැ මේ කරුතුරෙන් ොම ලේසිෙන්ම කරන්න පුුවන් කටයුත මයි පින් අනුමෝදන්වීම. මොකද වෙන කෙනෙක් කරන පිනක් තමන් කලා හා සතුරවීම තමයි මේක අදහස් කරන්න. නමුත් බොහෝ දෙනෙක් නොකරන්නත් මොකද තව කෙනෙක් පින්කමක් කරන දක්කහම වැඩි දෙෙක් පුරදුලයි ඒදි ික් ීර්ෂයවිම් බලන්න. එම නැතිනම් තමන්ට මේ වගේ පින්කමක් කරන්න බෑන කියලා ටිකක් දුක්වීම. නිසා මේ පින් අනුමෝදන් වීම කිය බොහොම සරලව කරන්න පුුවන් කටිුත කොහම අපි හරිරම කරන්න. ඒ මුදිත පුතාද අපේ තරුණ ලමයි එකතු වෙලා සාමූහිකව මේ පින්කංවල යෙදෙන. මේ පින් අනුමෝදනාව කියන එකත් පිනක් කරලා දැකල සතුටවීම අනුමෝදන් කියන්නේපුති සතුටවීම දස ක්‍රියාවල තියන එක අන්ගයක් තම. එතකොට ැ මුදිත පුතාකිවගේ ඇත්තටම දැන් අපිට අපි උදාහරණයක් ගම අසරන පවුල් දෙක තුනක් පවුල් තියන ඔ අන්ඩාධපුර පැත්තේගේ දුස්කර පලාතක කියීම පදවිය කිලිනොච්චිය වගේ පැත්තක වෙඩ පුලුවනි අපි එකතු වෙලා පිනක් ඉස්සරලා අපින ඒ අනුමෝදන් වෙන්න අප ඒක දැකල සතුට වෙන්න අපි ඔක්කොම ඒකරාසී වෙලා. සම්විධානය කරගන්නවන මුදි පුතා කිවවා එකතු වෙල සම්බිධානය කරලා ඒකට වියහියදම් එකතු කරලා දැන් එකතු අපි සූදානම් වෙන අසිියල් ලංග සම්පූර්ණය දන්න කියන අටත් අපි කතා කරනවා එන්ඩ ඔබත් මේ පිණ දිහ බල සතුතු වෙලා ඔබත් මේ පින අනුවද ඒ උඟක් වෙලාවකට සංසාර පින් නොකරපුවාය ඉන්නවනේ පින් නොකරපුවාය කරනයයට බාධා කරනවා ඒක මධි පුංජ දැන්තාව කවුරුහරි කරන පිනකට මම. සහභාගිවීම නික මදි ංචිකමක් හැටියට හිතනාය ඉන්නවා. ඒ සංසාරයේ තමන් කරලාති අකු සැලකරම. හොඳ දේවල්ට පින්කරන්ඩ හැමෝටම සිතුවිලි පහල වෙන්නෙ නෑ. ඒ නිසා අපි ආයාසයෙන් ඒ අපේ තියන දැන් අපට ඊර්ෂාව වෛරය කරෝධය වගේ දේවලුත් වෙනවා මෙ පින්කරනම් මෙයාට සල්ලිත් නෑ කොහොම පින්කරනවද. ද එකතු වෙලා මේ සාමූහිකම අපි පින්කරනකොට හුඟත් දෙනෙ ේවගේ නරක සිතුවිලි. ොකුවක්කු සල් කර්ම ්‍රැස් කරගන්නවා. ඇත්තටම පුතා අපි ඒ වගේ වෙලාව කරුණු කාරණා පහදල දෙන්න මේ පින දුක්පත් කෙනකුට නිවසක් හදලදීම තුළින්. අපේ බව කතරට යන නිවන් දකින තුරාවට අපිට පීඩාවක් නැතුව බොහොම සැපසේ සුවසේ ජීවත් වඩ ආවාසයක්ගයක් පරිත්‍යයාග කිරීම, මහ කුසල් මේ අට මහකුසල් ගෙල් විහාරවයක්හදලදීම, කටින පින්කං මේ අට මහ කුසල් පැම්පොකුණු ඉදිකිරීම ගෙ පලතුරූයන් සකස් කරදීම. එතකොට කෙනෙකුට මේක මදි පුංචිකමක් කියලා. හිතෙන කොට අපි ඒගොල්ලෝඒට යොදා ගණ්ඩෝනේ මේක මේ වටිනා පින්කමක් ඒ නිසා ඔබ මේකයට ඇැවිල්ලා එකතුවෙඩ එකතු වෙලා සතුටුෙන්ඩ එතකොට අර ඊරිසියා සිතුවිලි නැතුව යනවා මේ ය බුදුරජාණන් වහන්සේ කාලත් ඔයගේ දේලා හරිියයට තිබුණ තැවගෙනෙක් කන පින දය බලල සතුටෙන්ඩ බෑ මේ වෛර කරන ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කරුණු කාරණ හදලා දුාහම මිනිස්සුන්ගේ චිත්ත සන්තානයට අේ අපිත් මේ වගේ කුසල් කරන්න ඕන කියලා ඒ ගොල්ලං අපිට මගහරලා දාහන්න නැතුව අප එකතු වෙලා සාමූහිකව පින්ටස් කරගැනීමෙන් තමන්ගේ කුසල් කරනවද කලා සතුටට පත්වීම තමයි පින් අනුමෝදම් වීම කියලා කියන්නේ. ඒ අවසරයි අප මෑනයනි ලෝකය විධ රටවල ඒ රටවලට ආවේනික වුණන සංස්කෘතින්තියෙනවා ඒ සංස්කෘතින්වල තියන විාර සචරවිදවෙන්න පුලුවන් හමත්තම් සිරිත් පිරිත්වෙන්න පුලුවන් ඇදෙලිහා විශ්වාස වෙන්න පුලුවන් මෙ මේේදේවල්ල එක කාන්තාවට ලැබෙන තැන එහෙත්ව තම් පිළිගැනීම වෙනස් වෙන එතකොට අපේ මෑණියනි අම්කිසි සත්වයෙක් මරණයෙන් මතුව ආත්මේද ස්ත්‍රෙක් හරි හෙමත්තම් පුරුෂය හරරි වෙලා ඉපවෙන්න ී ෂම්පූ හොඳයි හ? ඇතුද ක්ර ැ ඇතම අපි හැමදේම චේතනා හම්ික් වේ කම්මං ගදාම කියලා බදුරජාණන් වහන්ස දේශනා කරේ හැමදේම සිදුවෙන්නේ කර්මයට අනුව මට මේ වෙලා මතක්ගෙන බදුරජාන්හන්සේ දශනකට චල්ලකම්මි ංගසූත්ත කරුණු දා හතරක් පෙළගස්සලා තියෙන සුභමානෝක බුදුරජාන් වහන්සේගේ විමසනව මේක උස්පහත්බේදය ඇතිඩ. මොනවද කෙනෙක් ලස්සන වෙලා උපත්තිය ලබන්ඩ මොනවද හේතුන්නේ කෙනෙකුට බවපෝග සම්පත්වලින් පිරුණු ජීවිතයක් වඩ කොහොමද පිසරන වෙන්න්න එකකර බදුරජායක කියනට දැන් අපි වැඩිපුරදී තියෙනවන දන්දිීල තියෙන පරිත්‍යයාග කරලා තියෙන එයා. දිලුණුන වෙලා උපත්තිය ලබන්න බොහෝම පො පොහසත් සැප සම්පත් ඇතුව උපත්තිය ලබන. අනුන්ට ඊරිෂයා වෛර නොකර අපි කෙන දැක්කාම ඒ අගේෙරුවට ලස්සනට අනේ බොහොම සතුටුවෙන්න්න පුළුවන්නන් ඊර්ශා වයිර නොකරපුයි බොෝම පැහැපත්ව සුන්දර රෝපකායක් එක් කලා උපත්වය ලබන දකට බුද්ධත්යම ඥානේ මේ වගේ එකකකොට මනුසයක් වෙලා උපත්තිය ලබන්ඩනම් පුතේ සතරාපායට නොවැටි කාන්තාවත්ද පිරිමියද්ද කියන එක නෙමෙයි. සතරාපායට නොවැටී පින්දහම් කරන්ඩනං අපි විශාල වසයෙන් මේ කර්මයයට අනුව බොෝ කුසල්. ැරගණඩ ඕන එතකොට අපි පස් පව් දසාකුසල් වලින් වලකින් ඕනේ. පස් පව් දසාකුසල් කිරීම තුළින් අපි සතරපායට වැටෙන්ඩ පුළුවනේ හ පින්රැස් කරන කෙනා එක්කෝ ඉහළම දිවිය ලෝක තලින් හයෙන් එකක නැත්තන් හොඳ මනුෂාත්ම භාවයක් ලබන්නේ. එතකොටේ හොඳ මනුෂාත්මයක් ලබලා පුරුෂයෙක් ව දැන් හඟක්වෙලාවකට හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මනුෂ්‍යයෙක් වෙන්න ප්‍රාර්තනා කරන එක හොඳයි. එතකොට පිරිමියෙක් වෙන්න කාන්තවන තනය පිරිමියෙක් වෙන්න කියලා තමයි හුගක් ප්‍රාත්ථනා කරන්නේ. එතකොට පිරිමිය කියන්නේ බුදුරජාන් වහන්සේ දෙෙන බු බව ලබන්්ඩත් පිරිමි ආත්මයක් ලබන්න ඕනේ කාන්තාවක් වෙලා උපත්තිය ලබන්ඩ මේ මේ පින්කම කරඩ ඕන කියලා මට කියන්ඩ අදහසක් නෑ මොකද ඒ කාන්තාවක් වඩ මේක මයි කරඩ ඕන කියලා නිිශ්චිත වසෙන් දක්වලන මට ඒ කාන්තාවක්න මේ මනුෂ්‍යයක්වඩ පිරිමයකෝ කාන්තාවක් මනුෂසයක්වඩ අපි. සතර අපායිර නොවටෙන්ඩ ඒ පස් පව් දසාකුසල්වලින් වැලකිලා කටයුතු කරහම අනිත් අයට ගරු නම්බු දෙනකොට හොඳ දැන් කාන්තාවක්කෝ පිරිමියෙක්කෝ අනිත් අයට ගරු නම්බු දීලා. සලකණ්ඩෝනේ. අනික පැවිදි වැඩි හිටියායට ගරු සත්කාරලා අඳුම් පිදුම් කරනකොට උසස්කූලවල උපත්තිය ලබනවා. අපි කෙනෙක් ගරහනවනම් පහත් කරන නන් පැවිදි කෙනෙකුට අපි ගරහලා උසස් එකන්නේ අපට වඩා රයසිෙන් වැඩිය අයට අපි ගරු සත්කාර නොකරනවනම්. හත් කුලේකා අපි උපත්තිය ලබන දැන්ස්වාමීන් හඳතලා වැඩිහිටිය ඉන්න එනකොට අපි ගණන්ගන්න නැතුව අපි වාඩි වෙලා ඉන්නවා නම් උසසනකම අපේ මාන්‍යයට උඩගුකොමට පහත්ම පහත් අත්ක තමයි අපි මනුස්සෙක් වෙලා උපත්වය ලැබුවත් පහත් කුලේක අපිට උපත්වය ලබන්න සිද්ධ වෙන. ඒ නිසා මේකට ක්‍රියාව තමයි බලපාන්නේ. තම යහපත් ක්‍රියාවෙන් හොඳ දේවලුත් නරක දේවලුත් තියෙනවා කුසල් අකුසල් දෙකම සිද්ධ වෙන්නේ කර්මයෙන්. හොඳ කුසල් කර්මකිරීම තුළින් හොඳ මනුස දියණයක් වෙලා හොඳ පුතෙක් වෙලා තමන් බලා පරොත්තු වෙනආකාරෙන් ජීවත් එෙන්ඩ දස අකුසල්වලින් වැලකිලා පින් දම් කරහම. පුළුවන් කියලා ධර්මය සඳහන් වෙනවා නෑයි හ අවස්සරයින් මේ න්හන්ස වහන්සේ සඳහන් කළ ආකාරයට පෙරකලපින් අනුව ලැබුණ මේ මනුෂ්‍යාත් මේ වටනාාක ම අපි හැමෝට තේරුම් ගන්න අමාරුයි සමහරවෙලාට බොහ වෙලාවට අපි දකින සමාජයේ බොහෝ දෙනා නිින්දාවන්ට අපහාසයන්ට ගැරහොමට ලක් වෙන අවස්ථා. කොඩාකාලය ඉදලාම වැඩි හිටිවිය දක්වාම ඔබ එක් අවස්ථාව දිහරිේසිදියට මහුණ දීලා ඇති ංචිදරුවන් තර්ණතර්ණයන් මිතුරු මිතුරියන් සමඟ ගණ නුකරදදි මේ වැනි නිදාවට. හ ක් වෙලා ඇති. රජකාරි කරන ස්ථානයක ඔබ වැඩිහිටියෙක් නං නිින්ඳදාවන්ට අප හසෑන්ට ගැරහමට ක් වෙලා ඇති. ඒ තරක් මේ සාමාන්‍ය නතාවන් අපිට විත රක්නේ ලෝකන යකයන්ට ලෝක බලවතුන්ටත් අපහ සෑන්ට නින්දාවට ලක්වෙන සිද්ත වෙනවා. මෙවැනි තත්වයන් යටතේ අප මෙහන් වහන්ස කොහම ද අපි ත්‍රදවා ගනීමින් තොරව අප මේට මුහුණ දෙන්නේ කොහොමද. යරහොම ක්වෙන අවස්ථාවදල්ද. අප ඒට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන කාරණය වහන්සේකටීම සන්න කැමති. සහජ බොහෝ දකින්න තියන ප්‍රශ්නයක් පාතිමාදව විමසගේ. බුදුරජාන් වහන්සේකට දේශනා කලතින මේ අට ලෝදාම ලාබ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදු. මේක පුතේ මේ චක්‍රයේ අපි කාටත් පොදයි. අද මට සතුට නම්. දුකවෙන්නඩ පුළුවන් හෙට ඔයාට සතුරුනම් මට දුක මේකේ තියෙන්න්නේ දැ මේ දහමේ මේ පෙන්නලා දීලා තියෙද අපි දෙමවපිය වසයෙන් ගත්තොත් දරුවන්ට අද මේවට මූන දෙඩ බෑන මේවට මූන දීලා මේවා දරාගණ්ඩ බැරි වෙලා තියන අද තියෙන රටාවත් එක්ක දරුවෙකුට උගන්නලා විභාග පාත් කරලා හොඳ රැකියාවක් කරන්න තමයි අපි උගන්නන්නේ එතකොට නින්දාවක් අපහාසෙකට මූුණ දෙට අද උගන්නන්නේ නෑ ඒක අනිවාරෙන් සෙන්ඩෝන. එතකොට මේ නිව සෙපුංචි කාලින්දල ලා බාලා භයසායස මේවා විඳ දරගණඩටත් අපපි. පුරදුුවෙන්ඩ ඕනේ ඒවගේම තමයි අපි විභාගෙන් අසමත් වෙනවා විභාගෙන් අසමත් වුණ හම ළමයි සේද විනිසා ගන්නවා හේතුුව තමයි මම හැමදාම විභාගේ පාස්වෙන්නෙ නැහැ පුතේ වහැමදාම විභාගේ පේල් වෙන්නෙත් නෑ එතකොට විාගේ පස්ස වෙන්ඩත් පුළුවන් පේල් වඩත් පුුවන් කියන එක නිවසිංපුංචි කාලය දරුවට මේ දෙපැත්තම කියල දෙන්න ඩෝඕනේ ඒ කියලදීම තුළින් අපිට පුළුවන් මේ අටලෝ දහමට අනුගත වෙලා ඕනෑම ප්‍රශ්නකට මූන දීලා ඒ විමසුමට ලක් කරලා ඉවදිහැ බලාගෙන ඉන්න. ති එක නිසා අටලෝ දහම අනුව ජීවත්වෙන්ඩ කියන එකයි මම මතක් කරන්නේ පුංචි දරුණ දැන් අම්මලා තාත්තලා පොඩි කාලෙ ඉදලා හුරු පුරුදු කරන්න සැපම විතරක් නෙම මේ දුකක් තියෙනවා නින්දා අවිතරක් නෙමේ ප්‍රසන් අදර මේවා ගොුණු කරලා දරුවන්ට පොඩි විමසුමක් ලක්කර ගන්න පුළුවන්නන් ඕනෑම දුකක්. අපහාසයක් මින් දාවක් චෝදන විඳ දරාගන්න අපිට හැකියාව තියෙනවා. ඉවසීමෙන් කටයුතු ගන්නවන බුදුරජාණන් වහන්සේ. ඉතා මගේ කරපු තාදීගුණයක් මේ අටලොෝ දහමට අනුගත්ත වෙලා ජීවත් වීම නයි. අවසර වින් වහන්සේ. අද මේ අවුධය පලවෙී පොහේදවසේ කරුණු ගොඩක් පිළිබඳව වහන්සේකෙන් තොරොතුර අපි ගැනගත්තා. මේ දර්ශනය පිළිබඳ දහ පිළිවනු කතාබා කරදද අපි හැමෝම දන්න කියන වචනයක් තමයි මේ. ්‍රද්ධාව කියලා කියන්නේ මේක ටිකක් නිිහිල් එලා කැඩිල කැඩිලා සාමාන ජීවිත එෙනකොට ආදරය ගෞරව පැහැදීම මෙ වගේ වචන ගොඩකින් කතා කරනවා. හැදැයි ඇත්තටම අපි ශ්‍රද්ධාව පිළිබඳව දන්නවද. අපේ ජනතාව මේක අන්දුුර නොවද මොකක් මේ සද්ධාව ක කියලා කියන්නන්නේ ඕ පුතා සදධාව දැන් අපි කාතුල සද්ධාව තියෙන සද්දාව නැත්තන් නිවන්දකින්න බෑ නිවනට යන්න සද්ධාව මූල? එතකොට මේ සද්ධාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සද්ධාව ප්‍රබේද දෙකක් තියෙන ආකාර්වත සද්ධාව සහ අමූලික සද්ධාව කියලා. එතකොට දැන් කරුණුකාරණ අවබෝධයක් නැතුව අනවබෝධයෙන් වෙන සද්ධාව තමයි අමූලික සද්ධාව කියන්නේ කරුණු කාරණ ගැන අවබෝධයෙන් තුනුරුවන් ගැන තියෙන විශ්වාසය ඇත්තර සද්ධාව කියන එක වත් . සරල තේරුමත්තම විශ්වාසය කවුරු ගැනද තුනුරුවන් ගැන විශ්වාසය තියෙන් ඕනේ. අපි කරන පංකම ගැන විශ්වාසයක් තියෙන් ඕනේ සද්ධාව කියන්න විශ්වාසය කියනක පුතා එතකොට මේ සද්ධාව අපිට හරියට තියනවද. මම සද්ධහවන්තයක්ද කියලා අඳනගන්න ඕනේ නිතර ධර්මේශ්‍ර. වනය කරනම් ධර්මසාකච්ඡාවලය දෙදෙනවනම් පින්දහම් කටයුතුවල දෙෙනවන්න. තකොට ඒ සද්ධාව තියන කෙනෙ. තකොට අවෙච්චපපසාධේ තියෙන්ට ඕනේ අම්ම ආකාරවතිය සද්ධාව කියන බදුරද නොසැලෙන සද්ධාව. ඉතින් අපි තුළ ඒක තියනවද දන්න නැහැ ුන්ගක් වෙෙලාවකට අපි. නිරන්තරෙන් පින්දහම් කරනවා. හැබැයි ඒක සද්ධාවෙන්ද කරන්න කියන එකත් අපිට අවබෝධයක්න අනවබෝධයෙන් සද්ධාවෙන් පින්කමක් කරන නම් මම සරල උදාහරණයක් දැන් අපි මාස් පතා හැමදාම පන්තලට දානය අරගෙන යනවා. නිතරම බෞද්ධයෝ දන් දෙනවා. ඉතින් එක දවසක් අපිට දාන දෙනකොට ස්වාමීන් වහන්සේට ඒ දානට වඩින්ඩ බැරුව යනවා. ඒ වඩින්ඩ බැරුව යනවා හදිසි. මළගෙදරක් පාන්සුකූලකට යන්න වෙලා දුරකතර තමන්ගම දායක කෙනෙකුගේ. ඉරි පස්ස දැන් දාන ධාන දෙන්නේ අපි උදාහට මං බලමුකු දිනුෂසාදුව කර දිනුසාදුව බොෝම හොඳ සදධාවන්ත කගෙනෙ ඒ කහල කවරුත් මෙතර මොකද මම ලංගින් මැසරු කරනෙන බෝම සදධාවයෙන් යුක්තගෙන. එතකොට දැන් මෙයා හිතන හාමුදුරුවන්ට මේ මැරිච්ච මනුස්සයාගේ මළගෙදරල්ලොකුුණානේ අපේ දානයට අදනෑනෙ ඒ සිතුවිල් සද්ධාව. අවෙච්චප්ප සාදය කෙනෙක් තුළ ඒ ඒක ඒ සිටවිල්ල හටගන්නෙ නෑ. අනේ මක් නෑ හාමුදුරුව ඉතින් අප ඉහමදාම දම් දෙනවනේ ඒක පරිත්‍යග කරන්න පුළුවන්නම් පුතේ තමන්ගේ ධානයක් කරි අද මේ ධනය දමන්ගේ දිනය ඉල්ලලා පරිත්‍යයාග කරන්න පුළුවන්නන්. එයා හොඳ සද්ධාවන්තයෙක් ම මේ සරල උදාහන ඒක නිසා පිහුගක් පෙලාවකට සද්දහව කියන්නේ තමන්ගේ හදවතේ තියෙන විශ්වාසය තුනරුවන් ගෙන තියෙන බුද්ධ දම සඟකන තුනරුවන් ගැන විශ්වාසය කව දාකවත් තුනුරුවන් ගැන පුංචිම පුංචි අල්ප මාත්‍රයක අංසු මාත්‍රයක් කරි කල කිරීමක් සැකයක් පහළ වෙනවන්නන් එයා තුළ අවෙච්චක්පසාදය. නැ කියන එක මට කියන්න ෝ න මොකද බදුරජාන්වාන් දේශනා කළලද එබ පුංචි පුංචි අඩුපාු තිුණට අපි ඒවට කලකිරෙනවනං අපි ළඟ සද්ධාවනෑ සද්ධාව කියන්නේ තුනුරු අංකෙරෙහි තියෙන විශ්වාසයෙන්ම දන්දෙන් ඩෝනේ විශ්වාසයෙන් දන්දීම තුළින් අප සතුටට පත්වෙන වනන් අනේ ස්වාමීන් වහන්සේ දානවලඳලා කියීදෙනකුට සේවය කරනවා ධනේ සාදු සාධ කියලා හිතන්ඩ පුළුවන් හදවතක් අපට තියෙනවන්නන් ඔබ බොහෝම සද්ධාවන්තෙක් කියලා මට මතක් කරඩ පුළුවනි කාලවෙලාවට මේවලොකු පැය ගනන් කතා කරන දන ප්‍රශ්ණ ඒතුමයින් අපට කාලවෙලාවනුව මම හිතනවා අපේ සජිත් පුතාට ග අවබෝධයක් තියෙනවා මේ දන් දෙෙන දරුව මේ ගොල්ල ඒමයිඉවං ඉතන්න මේ කාලවෙේලා ඇතුලේ අපි හපු හැම ප්‍රශ්න කටම ඔබවහන්සේ හැම දෙනාටම ඉතාමත්ම හොඳින් ජීවිතයට අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙන විදිහයට කරුණු දේශනා කර අප මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වකව අපේ ගෞරවය ඔබහන්සේට පිරිනමනවා අපි සමුගන්නටය සූදානම් වන්නේ අද තරුණ සිතට බොදු සිලෙන් වැඩසටහනේ හරේ විදිහයට ගත්තතින්න හැම තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාවන් ත තෙරුවන විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්න ඒදී අපි හමදනාටම අපේ ජීවිතත් සසරත් ජයගන්නට පුළුවන්නේ කියන ඒ ඕධන අපේ අද මෙවර දුරතු පොහොේ අපේ මහැණින් වහන්සේගේ දේශනාවන් තුළින් ගමු. ඔබ හමදනනාටම තේරවන් සර ප්‍රා යන රමීමට.